ලක්තිරණ පුවතකට එහා කිය රට කෙනක කුමක්. මම නිරාශාන්විතානගේ සර්වපක්ෂි කරගලකරුව සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා. අද අපි මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ගම්පහ මිනිස්සු අත්වැරදීමකින් රස්තියාදුකාරයෝ පාර්ලිමේන්තුවට එවල තිබුණා කීප වතාවක්ම. මේ දෙවනි වතාව මං හිතන්නේ රස්තියාදුකාරයා පාර්ලිමේන්තුව ආපු. අපි දැක්කා රස්තියාදුකාරයන්ගේ ගුබ්බෑයමක් බවට පාර්ලිමේන්තුව පරිවර්තනය කරලා මිරිස්කුඩු ගහගෙන ඉතාම කැත විදිහට නින්දිත විදිහට හැසිරෙමින් කටයුතු කරපු අමාත්‍යවරයෙක් හිටියා. ඒ මැටි අමාත්‍යවරයෙක් පසුගිය මැටි අමාත්‍යවරයෙක්. ඒ අමාත්‍යවරයා දැන් වෙනත් අමාත්‍යංශක තනතුරු දරනවා මේ පවතින රජයේදී. අපි ආවේ ඒ රස්තියාදුකාර ප්‍රසන්න රණවීර කියන අමාත්‍යවරයාගේ පුත්‍රයා මේ රටේ බදු මුදලෙන් මේ රටේ අහිංසක අම්මගේ තාත්තගේ සත 50 වක්‍රාකාරයෙන් ඍජුව වේවා වක්‍රෝ වේවා බදු ගහලා හම්බ කරගෙන රජයෙන් නඩත්තු කරන රජයේ දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන්න. ඒ තමයි පසුගිය දවසක කිරිබත්ගොඩ ප්‍රදේශයේ පන්තියක් ගාවට ගිහිල්ලා උපකාරක පන්තියක් ගාවට ගිහිල්ලා පාසල් සිසුවෙකුට ඉතාම බරපතල ලෙස පහරදීමක් කරලා තිබුණා. ඒ පහරදීම කරන්න ඔහු එතනට ගිහින් තියෙන්නේ අමාත්‍යංශයේ වාහනයකින් කියලා අද පුවත්පත්වල වාර්තා කරනවා. මේ තියෙන්නේ ඇමති පුතා ප්‍රහාරයට ආවේ අමාත්‍යංශ වාහනයකින් අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම ලංකාදීප පුවත්පත වාර්තා කරනවා කිරිබත්ගොඩ පහරදීමට ඇමති පුතා ආවේ අමාත්‍යංශ කාර්යයකින්. මේ රට විශේෂයෙන්ම අපි මේ ඇමති පුත්තුන්ට විතරක් නෙවෙයි ඇමති තාත්තලටත් මතක් කරන්න ඕනේ මේ රට මේ කලින් තිබිච්ච රට නෙවෙයි. මේ රට අතිශය සුවිශාල ජන අරගලයක් කරලා මේ රටේ පාදඩ දේශපාලඥයන්ව පන්නන්න මේ පාදඩ දේශපාලන ක්‍රමය පන්නන්න කටයුතු කරලා තිනවා මේ රටේ මිනිස්සු. ඒ නිසා කලින් දාපු සෙල්ලම් මෙහෙ දාන්න ලෑස්ති වෙන්න එපා කියන එක අපි ඔය ඇමතිවරුන්ටත් ඇමති පුතාලටත් කියනවා. ඒ වගේම අපි කියනවා පහුගිය දවසක මේ ජන අරගලයට සහභාගී වෙච්ච රට වෙනුවෙන් පාරට බෑ පප්පුවේ සහෝදර සහෝදරියන්ව අරලියගහ මන්දිරේ දිහා ඇස්කොණින් බැලුවා කියලා. අරලියගහ මන්දිරේ ජනාධිපතිතුමාගේ යට ඇඳුම හොරකම් කරගෙන ගියා කියලා අපේ සහෝදර සහෝදරවරුන් අත්අඩංගුවට ගත්තා. එහෙම අත්අඩංගුවට ගත්ත පොලිසියට මේ සිදුවීමේදී බොහෝම අහිංසක විදිහට පොලිසිය කටයුතු කරලා තියෙනවා. අනේ එනම් පුතේ අපි අවවාද කළා ඕගොල්ලන්ට පොලිස් සැපදීලා ඕගොල්ලන්ව යවනවා කියලා බොහෝම අහිංසක විදිහට පොලිසිය කටයුතු කරලා තියෙනවා. අපි ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න මේ අයතා රාජ්‍ය දේපල භාවිතා කිරීම මේ රාජ්‍ය දේපල භාවිතා කළා ඇමතිවරුන්ගේ පුතුන්ගේ තෙලබස්ස ගන්න පාවිච්චි කිරීමට විරුද්ධව වහාම කටයුතු කරන්න අදාළ අමාත්‍යවරයාට වහාම කටයුතු කරන්න කියන පැමිණිල්ල කරන්න. මේ තමන්ගේ වත්ත හතරමායිමේ ඉඳන් වත් ඇතුලේ කරගන්න ඕනේ දේවල් පිටට ඇවිල්ලා තමන්ගේ තෙලබස්ස ගන්න උත්සාහ කරන මේ ඇමති පුතුන්ට අපි පණිවිඩයක් නිකුත් කරනවා. ඔය තෙල බස්සන ක්‍රමය අපි දන්නවා. ඇමති පුත්තුන්ට විතරක් නෙවෙයි ඇමති තාත්තලටත් අපි කියනවා ඔබතුමන්ලාගේ තෙල බස්සන විදිහත් අපි දන්නවා. ඒ නිසා ඒ තෙල බස්සන්න නීත්‍යානුකූලව කටයුතු කරන්න අපි ඇවිල්ලා ඉන්නවා. ඒ හින්දා මේ සමාව අරගෙන අනේ මම අහිංසකයි අනේ අපි අහිංසකයි බබා පාට් එක දාන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු මේ මොහොතෙත් නොකා නොබී සතෙන් සතේ බදු ගෙවලා මේ ආණ්ඩුව පෝෂණය කරන්නේ මේ තියෙන අර්බුදයෙන් රටකොඩ ගන්න. එහෙම නැතුව හන්දි ගානේ කොල්ලන්ගේ හතර හන්දි කඩන්න නෙවෙයි. ඒ නිසා අපි ඇමති පුතාටත් කියනවා ඇමතිටත් කියනවා කරපු වැරදි වලට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න. ඔය තෙල බස්ස ගන්න බැරි නම් තෙල බස්සන්න අපි ලෑස්ති කියන පණිවිඩය අපි නිකුත් කරනවා. මම විභීතක පොද්දුවගේ සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ සම්බන්ධීකාරක. මේ දවස්වල පොලිසියට රාජකාරි ගොඩක් වැඩි වෙලා තියෙනවා. පොලිසියට තියෙන රාජකාරිය එක්ක බැලුවම ජනාධිපතිතුමාගේ හිටපු ජනාධිපතිතුමාගේ පැපොල් කෑල්ල කෑවේ කවුද? ෆ්‍රිජ් එකේ තිබ්බ බියර් වීදුර හොරකම් කරේ කවුද? අරලියගහ මන්දිරේ දිහා ඇස්කොණින් රවාගෙන ගියේ කවුද කියන බලන රාජකාරිය ටික හොයන් කවුද එහෙම කරේ කියන දේවල් ටික බලන්න පොලිසියට රාජකාරි බොහොමයක් වැඩිලා තියෙනවා. පොලිසිය අතිශය මානසිකව පීඩාවකින් පීඩනයකින් ඉන්නවා කියන කාරණාව අපි දන්නවා. එහෙම පීඩනයකින් ඉන්න කාලයක අපි මේ ආවේ පොලිසියට චුට්ටක් මතක් කරලා දෙන්න. ජනාධිපති හිටපු ජනාධිපති ගෝඨාභය නන්දසේන රාජපක්ෂගේ ෆ්‍රිජ් එකේ තිබ්බ පැපොල් කෑල්ල කෑවා කියලා අපේ අරගල කරපු සහෝදරවරු ගිහිල්ලා පොලිසියෙන් අධිකරණයට බාර දෙනවා. මේ පස්වෙනිදා ගිය මේ අවුරුද්දේ මේ පස්වෙනිදා කතානායකවරයාට
අතිශය සංවේදී ලියුමක් බාර දෙන්න ගියපු දහතු අපි ඇතුළු 13 දෙනෙක්ගෙන් පිරිසක් කතානායකවරගේ අවසර අරගෙන කතානායකවරයාට ලියුමක් සංදේශයක් බාර දෙන්න ගියපු අපි දෙදෙනා ඇතුළු 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොලිසිය ඇවිල්ලා බලෙන් පැහැරගෙන යනවා. මේ නීතියද මේ අනිත් ඇමති පුතුන්ට ක්‍රියාත්මක වෙන්නේ? අපි මතක් කරන්න ඕනේ ඇමතිට සහ ඇමති පුතාට රාජපක්ෂගේ පුතාලා නටපු නැටිලි අපිව පුතාලට නටන්න දෙන්නේ නැහැ කියන එක. රාජපක්ෂලගේ පුතාලා නටපු නැටිලි මේ වර්තමාන ආණ්ඩුවේ මේ පාර්ලිමේන්තුව ඉන්න ඇමති ගොල්ලෝ මැති ගොල්ලොන්ගේ පුතුන්ට නටන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේක අලුත් රටක්, ජන අරගලයකින් අලුත් වෙච්ච රටක්. මේ ජන අරගලයට අපි අපකැප වුණේ, අපේ પરම්පරාව අපකැප වුණේ, අපේ ජීවිතත් පරිත්‍යාග කරලා. ඒ මේ ජීවිත පරිත්‍යාග කරපු මිනිස්සු ඉල්ලපු පැතූ දේශේ අපි ගොඩනගනවා. අමතක කරන්න එපායි කියන්නම්. ඔය මේ පොලිස් නීතිය මම හෙට ගිහිලා රාජ්‍ය ආයතනයක වාහනයක් අරන් රොටරිය ඉස්සරහට ගිහිලා කොල්ලෙක්ගේ කන පැලුවොත් ඔය නීතියද මටත් ක්‍රියාත්මක වෙන්නේ? නෑ. ආයිත් කියනවා ඔය මැති ඇමති පාට් දාන්න ලෑස්ති වෙන්න එපා. තාත්තා දාපු පාට් පුතා බලන්න නැති ටීවී එකේ පුතත් ලෑස්ති වෙන්නේ නැති ඒ වගේ පාට් දාන්න. ඔය පාට් දාන්න දෙන්නේ නෑ කොල්ලෝ. අපි අපේ પરම්පරාවේ මේ අර්ගලයේ ජයග්‍රහණයත් එක්ක අමතක කරන්න එපා. ඔමේ සිද්ධියට වන්දි ගෙවන්න වෙයි. මේ සිද්ධියෙන් අපි නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. අපි නීතිය හමුවට යනවා, අධිකරණය හමුවට යනවා. මේක නිකන් අතාරින්න දෙන්නේ නෑ අපි. හෙට අනිද්දා වෙද්දී අපිට බලා ගන්න පුළුවන් අපිට තවත් ආරංචි වෙලා තියෙනවා මේ වගේ සිදුවීම් විශාල සංඛ්‍යාවක් මේ රට ඇතුලේ. ආයෙත් මතක් කරන්න ඕනේ රාජපක්ෂගේ පුතාලා නටපු, නාමල්ලා රෝහිතලා චිචිලා නටපු, යෝෂිතලා නටපු නැටිලි මේ ආණ්ඩුවේ මේ වර්තමාන ආණ්ඩුවේ පහුගිය ආණ්ඩුවල හිටපු මැති ඇමති ගොල්ලොන්ගේ පුතු ලෑස්ති වෙන්න එපා. ඔය පුතාලට පුළුවන් නම් හරි හමං විදියට ජීවත් වෙලා පෙන්නන්න, හරි හමං විදියට රටේ ජනතාව ජීවත් වෙලා පෙන්නන්න. මගේ තාත් ඇමති කෙනෙක් වුණත්, මගේ තාත්තා මන්ත්‍රී කෙනෙක් වුණත් මම ජීවත් වෙන්නේ උඹලගේ පන්තියට විදියට. මම ජීවත් වෙන්නේ මේ රටේ අනිත් මිනිස්සු ජීවත් වෙන විදියට කියන එක ඒක හොඳින් අවධාරණය කරනවා. ඉස්සරහට ලෑස්ති වෙන්න වැඩි කරපු මිනිස්සුන්ට අධිකරණයට යන්න වෙනවා කියන එක අමතක කරන්න එපා. සර්වපාක්ෂික අරගලකරුවෝ අපි සූදානම්. මේ රටේ වෙච්ච සියලුම අපරාධ, මේ රටේ වෙච්ච සියලුම දූෂණ, සියලුම වංචා ටික අධිකරණය හමුවට ගෙනිහිල්ලා ඒ වංචා වලින් රටේ ජනතාවගේ නැති වෙච්ච, රටේ ජනතාවගේ බදු වලින් වංචා කරපු සියලු මිනිසුන් අධිකරණයට ගෙනිහිල්ලා ඒ වංචා වලින් දූෂණ වලින් මේ රටේ අහිංසක දුප්පත් අම්මගේ තාත්තගේ නැතිවෙච්ච රුපියල 750 අපි මේ මිනිස්සුන්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා කියන පොරොන්දු අපි මේ අවස්ථාවේ දෙනවා. බොහොමත්ම ස්තුතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.